අයිබෝන් එක පැත්තකින් රුසියාවත් යුක්‍රේන අතර යුද්ධ ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තෙන් ඊශ්‍රායල් සහ පලස්තීන අතර යුද්ධයක දැන් ලෙබනනයේ මැදි හැතුල් තියෙනවා මේ සිදුවීම් අතරේ අද මාලි රාජ්‍යෙන් වාර්තා වුණේ චර සුබදායි පුවතක් නෙවෙයි මාලි රාජ්‍යයේ කාලයක් තිස්සේ තියෙන යුද තත්ත්වයක් එක්ක අද තවත් ඛේදවාචකයක් සිදු වුණායි තමයි මාලි රාජ්‍යයේ රජයේ හමුදා උතුරු දිග ප්‍රදේශයේ ඉල කරපු ඩ්‍රෝන් ප්‍රහාරයකින් කුඩදරුවන් 11 දෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 21 දෙනෙක් ඝාතනයට ලක් වුණා කියන පුවත අද අල් ජසීරා රූපවාහිනී මාධ්‍ය ආයතනයේ වාර්තා කරා බොහොම ඛේදජනක ප්‍රවෘත්තියක් විදිහට මාලි රාජ්‍යයේ උතුරේ පිහිටලා තියෙන ටින්සාවුවාටෙන් කියන නගරයට තමයි රජයේ හමුදා ප්‍රහාරය ඉල කරලා තියෙන්නේ රජයේ හමුදා කියන විදිහට ත්‍රස්තවාදී ඉලක්ක කීපයක් හඳුනගෙන ඉල කරපු ප්‍රහාරයක් තමයි මේ විදිහට සිවිල් වැසියන්ට ජීවිත හානි වෙන මට්ටමට පත් වෙලා තියෙන කියලා උන් වාර්තා කරනවා. මෙතන කලින් ඒ කියන්නේ ජූලි මාසයේදී මාලි රාජ්‍ය හමුදාව මාලි රාජ්‍ය උතුරු ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කළා. ඒකට හේතු වුණේ මේ මාලි රාජ්‍ය උතුරු කොටස අත්පත් කරගෙන රජයේ හමුදාත් එක්ක ගැටුම් හදාගන්න බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම, බෙදුම්වාදී කැරලිකාර කණ්ඩායම ඊට ආසන්න කාලයේදී මාලි රාජ්‍ය හමුදාවේ සොල්දාදුවන් 47 දෙනෙක් වගේම රුසියාවේ වැග්නර් කුලි හමුදාවේ සොල්දාදුවන් 87 දෙනෙක් ඝාතනය කිරීමත් එක්ක ඇතිවෙච්ච සිදුවීම නිසා ඒ මොහොතේ ප්‍රතිප්‍රහාර එල්ල කරන විදිහට මාලි හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරා උතුරු මාලි රාජ්‍යයේ හඳුනාගත් ඉලක්කවලට. එතනදිත් සෑහෙන දේපළ සහ ජීවිත හානියක් වුණා කියලා ඒ දවස්වල මාධ්‍ය වාර්තා කළා. 2020 අවුරුද්දේ ඇති වුණු හමුදා කැරලත් එක්ක මාලි රාජ්‍යයේ ආණ්ඩුවට තිබුණු බලය ගිලි වුණා. ඒකත් එක්කම ප්‍රධාන වශයෙන් මාලි රාජ්‍ය උතුරු ප්‍රදේශයේ බලය අත්පත් කරගන්න නැවත වතාවක් බෙදුම්වාදී කණ්ඩායමට හැකි වුණා. ඊට පස්සේ ඉඳන් බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව මාලි රාජ්‍යයේ ආණ්ඩුව ඒ කියන්නේ ආණ්ඩුව වෙනුවෙන් මාලි හමුදාව සහ මේ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක ගැටුම් නිරන්තරයෙන්ම ඇති වෙනවා දකින්න අහන්න ලැබුණා. දැන් මෙතනදී ගොඩක් වෙලාවට මාලි හමුදාවට මේ උතුරු ප්‍රදේශයට දැන් යන්න ක්‍රමයක් නැති නිසා, කියන්නේ භූමියෙන් ගමන් කරන්න ක්‍රමයක් නැති නිසා ඩ්‍රෝන් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර වලින් තමයි ඔවුන් මේ ඉලක්ක ත්‍රස්ත ඉලක්ක වලට පහර දෙන්නේ. මේ නිසා මේ ප්‍රහාර වැරදිලා ගොඩක් වෙලාවට සිවිල් වැසියන්ට දැඩි හානි සහ ජීවිත හානි සිදු වෙන වාර බොහොමයක් අපිට අහන්න ලැබුණා. බටහිර අප්‍රිකාවේ පිහිටලා තියෙන මාලි රාජ්‍ය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 12,41,238ක් විශාල රටක්. මේ රටේ උතුරු කොටස සම්පූර්ණයෙන් වගේ තියෙන්නේ කාන්තාර ප්‍රදේශයේ. වගේම මේ රටේ තියෙන ස්වාභාවික සම්පත් නිසාම ගොඩක් වෙලාවට බටහිර රටවල් ලෝකයේ බලවතුන් මේ රටේ භූමිය අත්පත් කරගන්න විවිධ වූ දේශපාලනික කුමන්ත්‍රණ දේශපාලනික උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒකත් එක්තරා හේතුවක් තමයි මේ මාලි රාජ්‍යයේ ගොඩක් වෙලාවට මේ බෙදුම්වාදී ප්‍රශ්න, හමුදා කුමන්ත්‍රණ, ආණ්ඩු බලය පෙරලීම් වගේ දේවල් සිදු වෙන්න ප්‍රධාන හේතුල තියෙන්නේ මේ මාලි භූමියේ තියෙන සම්පත් නිසා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. 2012 අවුරුද්දේ තමයි මාලි රාජ්‍යයේ මේ ගැටුම් මුල්ම අවස්ථාවේදී ආරම්භ වෙන්නේ. මොකද 2012 අවුරුද්දේදී මාලි රාජ්‍යයේ උතුරෙන් බිහි වෙච්ච බෙදුම්වාදී කණ්ඩායමක් එවකට මාලි ආණ්ඩුවට එරෙහිව සටන් කරලා මාලි ආණ්ඩුව බලෙන් පහ කරන්න කටයුතු කරනවා. ඒකත් එක්කම උතුරු ප්‍රදේශයේ තියෙන ප්‍රධාන නගර කීපයක් ඔවුන් අත්පත් කරගන්නවා. අත්පත් කරගෙන ඔවුන් ස්වයන් පාලනයක් ඇති කරගෙන ඒ ප්‍රදේශය අසාවත් කියලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශයටපත් කළා. ඒ පාලනය පවත්වාගෙන යන උත්සාහ කරනවා. කොහොමනත් මේ 2012 ඇතිවෙන බෙදුම්වාදී ප්‍රශ්නේදී බෙදුම්වාදී කණ්ඩායම් වලට පිටුපසින් ඉඳලා උදව් කරන්න අල්-කයිඩා ඇතුළු තවත් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් කීපයක් කටයුතු කරනවා. මෙහෙම ඒ නිසා 2012 දී මේ උතුරු ප්‍රදේශය අල්ලගත්තට පස්සේ මේ ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් ගොඩක් වෙලාවට මේ ප්‍රදේශවල ශරිය නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේකට හැබැයි මාලි බෙදුම්වාදී කණ්ඩායම් වල එච්චර කැමැත්තක් දැක්වේ නැහැ. ඒ නිසා මේ මාලි බෙදුම්වාදී කැරලි කණ්ඩායම් ඒ කියන්නේ මේ උතුරු කරේ අල්ලගෙන ඉන්න කණ්ඩායම් සහ ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම් අතරේ ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් ගැටුම් වල අවසානයේදී ජයග්‍රහණ හිමි වෙන්නේ මේ ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට. අල්-කයිඩා ඇතුළු සංවිධානත් එක්ක සම්බන්ධතා තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් වලට තමයි ජයග්‍රහණ හිමි වෙන්නේ. ඒ නිසා මාලි රාජ්‍යයේ උතුරු කරේ බලය ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම් අතට පත්වීම මේකත් එක්කම සිද්ධ වෙනවා. කොහොමනම් 2013 දී ප්‍රංශ හමුදා මැදිහත් වෙලා මාලි රාජ්‍යයේ ආණ්ඩුවට උදව් කරනවා මේ උතුරු ප්‍රදේශයේ ඉන්න බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම්
පරාජය කරන්න හොවුන්ට එරෙහිව සටන් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ සටන් එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ දිගින් දිගටම මේ ගැටුම් ක්‍රියාත්මක වෙද්දී ජාත්‍යන්තර මැදිහත්වීම් එක්ක විශේෂම රුසියාව, ප්‍රංශය, අසර්බයිජාන් වගේ ආසන්න රටවල්වල මැදිහත්වීමත් එක්ක මාලි හමුදාව සහ මේ බෙදුම්වාදී කණ්ඩායම් අතර සාම සාකච්ඡා ඇති වෙලා සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සටන් විරාමය එච්චර කල් පැවතින්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ සටන් විරාමයේ අතරතුර මේ දෙපාර්ශ්වයේම විවිධාකාරයේ ගැටුම් වලට මුලපිරීම නිසා 2020 වෙනකන් මේ සටන් විරාම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ අතරෙත් ගැටුම් සිද්ධ වෙමින් තියෙනවා. ඒ 2020 දී මාලි රාජ්‍යයේ ආණ්ඩුව ප්‍රංශය උදව් අරගෙන ක්‍රියාත්මක වෙමින් තිබිච්ච ආණ්ඩුවට රට ඇතුළේ කුමන්ත්‍රණයක් සිදු වෙලා ආණ්ඩුව බලෙන් පහ කෙරෙනවා. ඒ වගේම ප්‍රංශයටත් මාලි රාජ්‍ය ඇතුළේ තිබිච්ච බලය එකත් එක්ක අහිමි වෙනවා. ඊට පස්සේ මාලි ආණ්ඩුවට උදව් කරන්න පෙළඹෙන්නේ රුසියානු ආණ්ඩුව. වලදිමිර් පුටින් තමයි මුලින්ම මැදිහත් වෙන්නේ මාලි රාජ්‍යයට උදව් කරන්න. ඒ උදව් කරන්න මැදිහත් වෙන්නේ මුලින්ම රුසියාවේ වැග්නර් කුලි හමුදාව මාලි රාජ්‍යයට එවනවා. මාලි ආණ්ඩුවේ හමුදාව පුහුණු කරන්න සහය සටන් කටයුතු වලට මැදිහත් වෙන්න වර්තමානයේ වෙද්දී මාලි ආරක්ෂක හමුදාවත් මේ රුසියානු වැග්නර් කුලි හමුදාවත් එකතු වෙලා බෙදුම්වාදී කණ්ඩායමක ගැටුම් හදාගෙන තියෙනවා. කොමත් දවසින් දවස මාලි රාජ්‍යයේ තියෙන ගැටුම් වැඩි වෙනවා. අර්බුදයට විසඳුමක් නැති වෙන තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒ අතරේ තමයි මේ ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ කුඩා දරුවන්ගේ ජීවිත අහිමි වෙමින් තියෙන්නේ. ඉතින් මාලි රාජ්‍යයෙන් මේ වගේ තොරතුරු වර්තාවේදී තවත් මේ වගේම වැදගත් සහ ඔබට සන්නිවේදනය කරන්න ඕන කියලා හිතන විදේශීය තොරතුරුත් එක්ක හමු වෙනකන් ඔබට අයිබෝවන්.